පැහැදිලිවම අපේ රටේ මේ උපාධි ප්‍රධානය කරන පෞද්ගලික ආයතන රිංගල යන ප්‍රධානතම සිදුර තමයි මේ ආයතන අතර සම්බන්ධීකරණයක් නැතිකම. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නැත්නම් ඉඩම් පවරා ගැනීම මේ වගේ ආයතනයක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ කිසිවක් සම්බන්ධීකරණයකින් තොරව තමයි මේවට අනුමැතිය ලබා දෙන්නේ. එක් එක්කෙනා තමන්ට ලැබෙන ඒ මොහොතේ එන ලිපිලේඛනවලට අස්සන් තබනවා. මොකද මේ පැහැදිලිව සඳහන් වෙනවා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය එකතැනක ඔවුන්ගේ අවසර ලබා දීලා තිබෙන්නේ මේක ඔවුන්ටයි කටයුත්තක් නොවනවා කියලා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හොයන්නේ නැහැ කොහෙන්ද මුදල් එන්නේ කියලා. ආයෝජන මණ්ඩලය බලන්නේ නැහැ ආයෝජකයාගේ ශක්තිය පිළිබඳව. ඒ වගේම ආයෝජන මණ්ඩලය අහන්නේ නැහැ මේ ලබා දෙන උපාධි අපේ රටේ අනිත් අමාත්‍යාංශත් එක්ක සම්බන්ධයිද කියලා. මහලි අධිකාරී ඉඩම් බැහැර කිරීමේදී වෙනත් කටයුතු සැලකිලි ගන්නෙ නැහැ. ඒ නිසා මේ තිබෙන අසම්බන්ධීකරණය තමයි මොවුන් පාවිච්චි කරන්නේ. ඒක තව තීව්‍ර කරගන්නට පුළුවන් යම් දේශපාලන මැදිහත්වීමක් කරාට පස්සේ. ඒ නිසා තමයි හිස්බුල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය පාවිච්චි කරගන්නවා මේ ආයතන වලින් අනුමැතිය ලබා ගන්නට. එතන මේ ක්‍රියාවලිය සයිටම් ආයතන සම්බන්ධව මෙහෙමම සිද්ධ වුණා. එස්පී සානායකගේ අනවශ්‍ය මැදිහත්වීම විසින් තමයි ඒ ආයතන විසින් කඩිනමින් මේ ලිපි ලේඛන ලබා දීලා සයිටම් ආයතන නීතිානුකූලව කටයුතු කරේ. එවැනිම ආකාරයට හිස්බුල්ලා තමන්ගේ මන්ත්‍රී ධූරය මේ කටයුතු සඳහා අවුරුදු 5-6 කාලයක් තිස්සේ පාවිච්චි කළා තිබෙනවා.